ආයුබෝවන් යාළුවනි අතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් රසට ඒ වගේම සුවඳට ලීසියම රාබු හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම යාළුවනි මේ විදිහට රාබු එක හදාගත්තොත් මේකත් එක්ක විතරක් උනත් බත් කන්න පුළුවන්. ඒ තරම් රසයි. අපි එහෙනම් බලමු මේ රාබු තෙම්පරාදුව ගොඩක් රසට ලීසියම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට රාබු වල ටික හොඳින් සුද්ධ කරලා මේ විදිහට තීරු වලට කපා ගන්නවා. ඒ වගේම කොළ ටිකත් මේ විදිහට ලෑස්ති කර ගන්නවා. ඊටමතරව කපාගත්ත ලොකු ලුණු, අමු මිරිස්, කරපිංචා, සුදු ලුණු සහ රාම්පෙ ලෑස්ති කර ගන්නවා. ඊටමතරව හාල් මැස්ස, ඒ වගේම කෑලි මිරිස් ටික, ගම් මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු කුඩු ලෑස්ති කර ගන්නවා. මේ ටික තමයි යාළුවනේ අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීදික පහලින් දාලා තියෙනවා. එතනින් අරගන්න. ඒ ටික ලෑස්ති කරගත්තන් පස්සේ මම මේ විදිහට තෙල් ටිකක් රත් කරගෙන අපේ හාල් මැස්ස ටික මේකට දා ගන්නවා. දාගෙන මේ ටික හොඳින් බෙද ගන්නවා. හාල් මැස්ස වෙනුවට ඔයාලට මේ වෙලාවේදී කාරවල, ඒ වගේම කූනිස්සු වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. හාල් මැස්ස ටික හොඳින් බෙදීගෙන එනකොට අපි කපාගත්ත සුදු ලුණු මේ විදිහට එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔලගව තියනවා නම් සූදුරු, ඒ වගේම මුළු හාල් වෙන සල් වගේ දේවලුත් එකතු කරගන්න. ඒකත් අපර 30ක් විතර හොඳින් රත් කරගත්තන් පස්සේ අපි කපාගත්ත කරපිංචා, ඒ වගේම රාම්පෙ සහ මිරිස් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටිකත් හොඳින් රත් කරගන්නවා. මේ ඔක්කොම ටික සාමාන්‍ය ගින්දරේ විනාඩියක් විතර රත් වුණාන් පස්සේ මම මේකට කපාගත්ත ලොකු ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ සැරානුව, කැලි මිරිස් සහ ගම් මිරිස් කුඩු එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු සහ ලුණු කුඩුත් එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ මේ ටික ආයෙත් හොඳින් රත් කරගන්නවා. හාල් මැස බෙදගත්ත තෙල් එකෙන් තමයි අනිවාර්යයෙන්ම අපි මේ ටික හදා ගන්න ඕන. එතකොට තමයි හොඳ රසකට, ඒ වගේම සුවඳකට මේක හදා ගන්න පුළුවන් වෙන්නේ. විනාඩි එකමාරක් විතර මේ ටික හොඳින් රත් කරගත්තන් පස්සේ තීරු වලට කපාගත් අපේ රාබු ටික මේ විදිහට එකතු කරගන්නවා. රාබු ටික තීරු වලට කපා ගන්නකොට දිග දිගේ පොළු කැලි වගේ කපා ගන්න එපා. ලස්සනට හොඳින් තැම්බ ගන්න පුළුවන් ගන්නට කපා ගන්න. රාබු කොළ ටිකත් මේ විදිහට දාගත්තන් පස්සේ මම මේ ටික සාමාන්‍ය ගින්දරේ මේ විදිහට රත් කරගන්නවා. ඇත්තටම යාළුවනේ මේ විදිහට රාබු එක හදාගත්තොත් බත් මුලකට උණක් දාලා පැය 12කට වඩා තියා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ සුවඳක් තියෙනවා, හොඳ රසයක් තියෙනවා. ගොඩක් ලීසින් හදා ගන්නත් පුළුවන්. මේක මේ විදිහට හොඳින් කලවම් කරගත්තන් පස්සේ මේක හොඳට වහලා විනාඩි 10ක් විතර සාමාන්‍ය ගින්දරේ හොඳින් තැම්බ ගන්න. මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ අපේ රාබු එක මම මේක මේ විදිහට ආයෙත් හොඳින් කලවම් කරගෙන වහන්න නැතුව තව විනාඩි 5ක් විතර හොඳින් රත් කරගන්නවා. මේක හොඳින් වහලා තියාගෙන අඩු ගින්දරේ විනාඩි 15ක් විතර රත් කරගත්තොත් ඔයාලට අවශ්‍ය ගන්නට මේක හොඳින් තැම්බ ගන්න පුළුවන්. හැබැයි විනාඩි 5න් 5ට මේක හොඳින් කලවම් කරගන්න ඕන. එහෙම නැත්නම් යට ටික කරවෙන්න බලනවා. මම රාබු එක සම්පූර්ණයෙන් විනාඩි 15ක් විතර හොඳින් රත් කරගත්තා. ඇත්තටම ආලෙන හොඳ සුවඳක් තියෙනවා මේ වෙලාවේදී. රාබු ටික මේ විතර ගානට තැම්පුණාන් පස්සේ මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ගොඩක් රසට, ඒ වගේම සුවඳට හදාගත්ත අපේ රාබු තෙම්පරාදුව. ඇත්තටම යාළුවනේ මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. ඒ තරම් රසයි. එහෙනම් යාළුවනේ ඔයාලත් අනිවාර්යයෙන් මේක හදලා බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි. TV8යි. මං ගියා.